රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ ආදරණීය මව රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය දින මෙලවින් සමුගත් අතර සෙනාලිගේ ආදරණීය පියා මීට වසර කිහිපයකට පෙර එංගලන්තයේදී වසංගත තත්ත්වයක් හේතුවෙන් සමුගෙන ගොස් තිබුණා. ඉතින් සෙනාලිගේ මවගේ වියෝවෙන් මසක් ගත වෙන මොහොතේ ආදරණීය මව ගැන සමුග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සංවේදීව පවසා තිබුණේ මෙවන් කතාවක්. හිතුවේ නැති විදියට අම්මාව පැරල ඉස්සුනා. අම්මා ඇඳට වැටුනම මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. මගේ ජීවිතේ මූලිකත්වය ඒ කාලය පුරාම මගේ අම්මට දුන්නේ. හිතුවේ නැති විදියට අම්මා නැති වුණා. හැම දෙයක් එක්කම කලාවෙන් ඈත් වෙලා හිටියේ. මුලින්ම තාත්තා නැති වුණාම අම්මා කියන්නේ මගේ ජීවිතේ අංක එක තාත්තා එක්ක අන්තිමට කතා කරද්දි එයා කිව්වෙත් අම්මව බලාගන්න කියලා. තාත්තා නැති වුණේ කොවිඩ් නිසා. මම ලංකාවේ හිර වෙලා හිටියේ. අම්මයි තාත්තයි එංගලන්තේ හිටියේ. හැමදේම මම අම්මත් එක්ක කිව්වේ. එයා තමයි මගේ හොඳම යාළුවා. අන්තිම කාලෙදී එයා හිතුවේ එයා මගේ දරුවෙක් කියලා. අම්මා මට අම්මා කියලා කතා කරන්න ගත්තා. තාත්තා නැති වුණ එක දරාගන්න බැරුව එයා එයාගේ තරුණ වයසට ගියා. අම්මට හැදුනේ ඩිමෙන්ෂන් කියන රෝගී තත්ත්වය. තාත්තා නැති වුණ එකට මම තාම හරියට අඬලවත් නැහැ. ඒත් එක්කම මට අම්මගේ වගකීම ආවා. අම්මට පේන්න අඬන්න බෑ. ඒ නිසා හොරෙන් ඇඬුවේ. ගොඩක් ආදරෙන් උන්න අම්මයි තාත්තයි වෙන්නුනේ මන් නිසා. අම්මා මාත් එක්ක ලංකාවේ හිටියේ. තාත්තා එංගලන්තේ ඉඳන් සැරින් සැරේ ලංකාවට ඇවිල්ලා ගියා. තාත්තවත් නැති වෙලා අම්මවත් නැති වෙලා මේ හැමදේම සිද්ධ වෙලා මම දුක්ුණා, ඇඬුවා. හැබැයි ඒත් එක්කම ශක්තිමත් වුණා. යනුවෙන් ඇය හඬමින් පවසා තිබුණා.